ප්‍රවීණ තේවගා උපදේශක සමන්ගී ගණගේ මහතා සමග තේවගාවේ නව මම්පෙත් සොයා යමු. ආයුබෝවන් ඔයාල හැමෝටම. ඉතින් යාළුවනි කුරුඳු වගාව සම්බන්ධ වැදගත් වීඩියෝ එකක් ඔයාලට තිළින කරන්න තමයි සූදානම් වන්නේ. කුරුඳු වගාව කොහොමද ආරම්භයේ ඉඳලා ආහාර වශයෙන් පරිභෝජනය දක්වා එන වැඩපිළිවෙල තමයි අද ඔයාලට කියලා දෙන්න හදන්නේ. මේක ගොඩක් අය දන්නේ නැහැ. ඇත්තටම මමත් ගොඩක් කරුණු දැනගත්තේ අද දවසේ. ඉතින් මේ කුරුඳු වගාව සම්බන්ධ ගොඩක් දන්න අපේ සිරිසේන මාමා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් යාළුවනේ කුරුඳු කියන්නේ ලංකාවටම ආවෙනික වෙලා තිබුණු වගාවක්. මේක මධ්‍යම කඳුකරයේ විශාල වශයෙන් ශ්‍රී ලංකාවට ආවෙනික කුරුඳු වගාව තිබිලා තියෙනවා. ඒ වගේම ක්‍රිස්තු පූර්ව 2800 ගණන් වල කොටවත් කුරුඳු වගාව මේ ලෝකේ ලෝපුරා ජනප්‍රිය පැවතිලා තියෙනවා. ඉතින් ඒ නිසා මේක පෞරාණික වගාවක්. ඒ වගේම මේ පෞරාණික වගාව අද වෙන විට ලෝකේ ඉතා ජනප්‍රිය වගාවක් වගේම විශාල වශයෙන් ආහාර සඳහා රසකාරක නිෂ්පාදනය සඳහා යොදා ගන්නවා. ඉතින් මේ කුරුදු ගැන තමයි අද කියන්න යන්නේ. අපි මා මේ කුරුදු ගහක් කපන තැනේ ඉඳලා මේ වීඩියෝ එක මෙතන මේ තමයි සාමාන්‍ය කුරුදු ගහක් කපන්න සූදානම් වන්නේ. මේ කුරුදු පඳුරේ තලා ගන්න පුළුවන් මට මේ ගස් තමයි මාගා කපන්නේ. මේ ගහ තමයි කපන්නේ මේක තමයි අපි ඊළඟ අධියරයට යන්නේ. මේක සුද්ධ කරලා මේක පොතු ගලවලා ඒ වගේම මේක නිෂ්පාදනය කරන ක්‍රියාවලිය දක්වා අපි දැන් එතෙන්ට යමු. ටික බලන්න. දැන් මේ තියෙන්නේ මේ විදිහට අපි කපාගෙන තැලීබුට සූදානම් කරපු ගස් ටික කුරුදු ඒ ගස් ගොඩක් එකතු කරලා ඊට පස්සේ ලණු වලින් මිටි බැඳලා තමයි මෙතෙන්ට අරන් එන්නේ. දැන් ඒ ගහක් තමයි මේ ඊළඟ අදියරට ගන්න ගන්නේ. දැන් මේක තියෙනවා මේ වගේ උපකරණයක් නේ. මේ වගේ උපකරණයක් මේක පොඩි මේකට නමක් තියෙනවද? කුරුතු පිහියක්ද? ඔව්. කොමෙන්ට් එකෙන්. කෝ? ගානමන්නේ. ගානමන්නේ. මේ ගානමන්නේ තමයි දැන් මේක කොකැත්ත නේ. ඔව්. කොකැත්ත එහෙම නැත්නම් ගාන මන්නේ මේක පාවිච්චි කරනවා මේ වැඩේට. හරි දෙයියන් පිටයි. දැන් මේ විදිහට මේක සුද්ධ වෙනවා. මේක බොහොම සංගමයෙන් කරන්න ඕන වැඩක් මම හිතන්නේ. මොකද නැත්නම් මේ පට්ටේ කැපුණොත් වාලුණොත් ඒකෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ. ඒ කියන්නේ ඒකට හොඳ පළපුරුද්දක් තියෙන්න ඕනේ. දැන් මේක සාමාන්‍යයෙන් අපිට එහෙම පිහි අරගෙන කරන්න බෑ. මොකද එහෙම ගත්තොත් එහෙම අපේ අතින් අනිවාර්යෙන් මේ පොත්ත තුවාල වෙනවා. ඒකට හානියක් වෙන්න පුළුවන්. ඉතින් මේක හොඳට බලාගෙන ඉඳලා පුරුදු වෙන්න ඕන රැකියාව. හැමෝටම කරන්න බෑ. මේ විදිහට මේක සුද්ධ වෙනවා බලන්න. එහෙම ඉවතරන පොතු තමයි මේ තියෙන්නේ. මේ පොතු ගත්තහම මේ ඉතලන්නේ පොතු මේ තියෙන්නේ.
මේවත් ඉතින් ඇත්තටම පොහොර විදියට පාවිච්චි කරන්න පුළුවන් මොකක් හරි වගාවකට. මේවා මේ ගහේ ඇත්තටම හොඳ හරිය මේක. ඉරියල් වලට නේ. ඉරියල් වගේ වගාවකට ඔය හොඳ පොහොරක්. කුරුදු පොතු උනත් ප්‍රශ්නයක් නැහැ තේ වගාවට උනත් දාන්න පුළුවන්. මේවා වෙල්ලා එනකොට කොම්පෝස්ට් වෙලා යනවා. එවගේම දැන් අර අර මාමා කරන්නේ ඒක පතුරු ගලවන එක. ඊළඟ අතිරේදී ඒක පතුරු ගලවනවා. ඕකට යොදාගන්න මේ පිහිට නමක් තියෙනවද මාමා? ඒක කියන්නේ කොකැත්ත. තලන කොකැත්ත. ඈ? තලන කොකැත්ත. තලන කොකැත්ත. ආ. දැන් අර බටින් තමයි තලන්නේ නේ. මේක නේද? ඒකට ඒකට උපකරණේ නමක් කියනවා. ඒකට පිටර බොල්ල. පිටර බොල්ල. ආ. දැන් බලන්න පිත්තල පොල්ලෙන් තමයි ඒක තලා ගන්න. දැන් මමත් හිතන් හිටියේ මේ මේක ලොකු උපකරණයකින් මිටිකින් වගේ තලනවා කියලා එහෙම නෑ. නෑ නෑ. බොහොම ලස්සනට ඊරු මාරුවට ඒක ටික ටික ගලවනවා. ඒකට කුරුදු කොකැත්ත කියලා කිව්වේ නේ. ඔව්. දැන් කුරුදු කොකැත්ත තමයි අර භාවිතා වෙන්නේ. දැන් බලන්න කොයි පතුරක් ගලවපේ. මේ තමයි ගලවපු පතුර. අදිර ගන්නාවකින් පස්සේ තමයි මේක නිෂ්පාදනය දක්වා එන්නේ. ඊට පස්සේ මේක මේ විදිහට උඩට දානවා නේ. ඔව්. ඒ කියන්නේ මේ කෑල්ලෙන් කෑල්ල අමුණනවා. අමුණනවා. ආ කොහොමද ඒක අමුණන විදියත් පෙන්නන්න. සුද්දන්ට ඉතින් මේ වටිනවනේ මේවා. අපේ මිනිස්සුන්ට ඒක අගයක් නැති වුණා. ෆොටෝ ගාගෙන යනවා. හා වැඩි වෙලා තියෙන්නේ මේක කීයෙන් කී දෙනාද දන්නේ? නෑනවත් හැමෝටම කරන්න බෑ බෑ. ඕකම හිතන්නේ පුරුදු වෙන්නත් සෑහෙන කාලයක් යනවා. නෑ නේ. මාමලා කොහොමද ඉගෙන ගත්තේ පරම්පරාවෙන්ම? අපි නාතරම්ම ඒවම කරන්නේ නේ. දැන් මාතර පැත්තට එහෙම ගොඩක් ජනප්‍රියයි නේද? දැන් නම් වැඩිපුර ඔය මේ මූදුබඩ පළාත් වලට තමයි පුරුදු තියෙන්නේ නේද? මාතර දකුණු වල. මේක තමයි සම්පූර්ණ එක නේ. මේක මේ විදිහට මේ පුරවලා දේලා. මැස්සක් වගේ දාලා තියෙනවා. මේක තමයි අපි මේක තියන්නේ මූම් පරික්ෂණ කරන. මේ හරි නේද මම? හරි දැන් හරි. දැන් මේක මේ විදිහට කොච්චර කාලයක් වේදෙන්න ඕනේ? ඒක අවම රෝල් කරන්න ඕන. හවුද? ඔබෙම දාන්න. ආ මේක අයි රෝල් කරන්න. කොහ? අර කොනේ මම කොනේ මෙදී ඇකිලි ගැවෝ නෙවෙයි. මේවා? අන්නේ ඔව් අන්නේ ගොඩ කරන් බලන්න ඕන. ආ. ගන්න බය නැහැ කැරෙන්නේ නේ? කැරෙන්නේ නේ? ආ. දැන් හයියලා දින්න හොඳයි. ආ. ආ දැන් මේ රෝල් කරලා තියෙන්නේ. ඔව්. ඔබ වේදෙන්න ඕන. ආ. ඒ කියන්නේ මේක අතින් මොකක් හරි රෝල් කරනවා? ඔව් මෙන්න රෝල් කරනවා. ඒ කියන්නේ මේ වේලෙද තියෙන එක? ඔව්. අපිට ඒක කරලා වෙන්න පුළුවන් මේකේ. ඔව් වෙන්න මේක? ඔව්. ආ එන්න මේ වගේ. ආ.
කට නැති වෙලා යනවා රවුම වගේ එනවා එනවා හා දැන් පේනවා හරි 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 දැන් මේ බලන්න මේ ලස්සනට ආවද අරගෙන මම උඩ ලානවා ඈ අරගෙන ඕ මෙන්න බලන්න ලස්සන තියෙනවා දැන් මාතර ගුණ නැතන ඒක නෑ ඒක ස්ටුඩියෝ එකේ නෑ මම කිව්ව එකටත් කුරුදුලිය මේ පස්සේ ගන්න බැරි මේ මේ තමයි මේක දැන් ඇත්තටම කුරුදු ගහක් වගේ මේ හස ඔය මේ ගොරන වාස්ස වෙන කොන්දු වන්නේ ආ කොහොමද කර කැඩෙන්නේ කැඩෙන්නේ මේක පොක් වැඩි වෙන මේ ආ කැලේ කුරුණුනේ ආ කැලේ කුරුදු නිසා හරි කැලේ කුරුදු තමයි රස නේද මාන ඔක නෑ නා මේ මුරු දහ බෑ මාටර් පැක් කරන ඔක මේක ඇලි ගන්න ආ කුරුදු මේ මේක අර නැන්ද ගලව පිට ඒක ඔහොම අර පොඩ්ඩක් අන් දෙක අර අර විදියට අර පිටතල බටින් ගලවනවා මේ දිනේ ගලවපු කුරුදු. ගලවන්නේ. දැන් මේවත් විශාල මුදලක් වෙනවා. ගෑස් ප්‍රශ්නෙත් ආවනේ. දැන් මේ කුරුදු ලීයක් දෙකට පල්ලා දැම්මම නම් හොඳ ගණන්. ඉස්සර නම් මේව ඒ තරම් වටින්නේ නැහැ. දැන් දරවලට ගන්නවනේ මම. ගන්න. ගන්නනේ මේ දර මේ කොච්චර දින මේ ඉපේලා. ඊට තෝගේ දර සැරයි. සැරයි නේ. සැරයි බත්යක් කිව්වම බත් කෑම එකත් රස වෙන ගැත් එකක් තියෙනවා. ආ කුරුදු ඉතින්. කුරුදු ඉතින් රසයි. කොමතර සඳුන් දැව වලින් එහෙම මේ පිට්ටුවා මේක සුවඳවත් වෙනවා කියනවනේ ඒ වගේ ඉතින් මේකත් පොත්ත වගේම ගහයේ රසය ඇති නේද ගහයේ ආ එනවා ගන්න බර දැන් මාවල ගෙවල් කොහෙද ඉස්තිරපදිච්චි අපි මේ ආ ඉගෙන මේ අපි මේව ඉගෙන ගත්තේ කොහොමයි දැන්ම ඔය මොන්ඩිලා නාතල් පස්සේ ගිහලා අපි ඉගෙන ගන්නේ ආ නාතල් එහෙම කොයි පැත්තේද තාම්පත් ඒක වස්කඩි ආ කුරුත් දැන් ස්ථිර මිලක් තියෙනවද? ඉතින් අපේ මේ මම දැක්ක බහුවි කාලේ ආණ්ඩුවෙ කිව්වා මේ ස්ථිර මිලක් හොඳ දෙනා නාගන්දි. හරදාට. ආ. ගන්නේ දෙවේ. ඒක නිගේ දා පන්සිය. ආ එහෙමද? ඒකට කියන්නේ මේ මේ හොඳට තියෙනවා කියන්නේ දැන් ඒගොල්ලෝ මේ වර්ග තමයි වර්ගනේ. දැන් මේක වර්ග කොහොමද තෝරන්නේ? මේ කීලෙන් මනා දැක්ක කොහොමද වෙන්නා? හරදා. ඉතින් අපි වෙලෙන්ද ගන්නම වෙලෙන්ද කොහොමද එයා ඉතින් මිල කියන්නේ එයා මොන්න ආ අපි දැන් 2500 නෑ කියවෝ ඔව් එයා 3000 දෙනවා 3000 දෙනවා නෑ මං කිව්වේ පුරුදු වර්ග මොන හරි දිනවද ඒකේ දෝරන්නේ නෑ නත් ඒකේ එයා මිල වෙනස් කරන්න මොකක් හරි එහෙම මොකුත් නෑ විරස්සේ ගන්න මොකුත් නෑ ඒවා කොහොම ටික හොඳට දිනනවා හැදුවා මහත දෙන්නේ වෙලලා හරි 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 ඒ හැන්දල් දින්න. ආ ඒ කියන්නේ ෆිනිෂින් එක හොඳට තිබුණොත් තමයි මිලන් වැටෙන්නේ. හරි හරි. ඒක එතකොට ඒ කුරුදු ග්‍රාසුන් නැගේ දක්ෂතාවය මත තමයි තීරණය. හරි හරි. ඒක තමයි ඒ කිව්වේ. කුරුදු ග්‍රාසුන් නැට හොඳට බලන්න. හොඳට වේරෙන්න. මේකේ නම මාත්‍ය. ආ. දැන් මේක කෝටුවක් හරිනේ. ඔව්. හන්දේ. දැන් මේක කෝටුවක්. දැන් මේවා ඇල්ලුවම වෙන්නේ මහත් වෙනවා. ආ. කෝටු මාට. ඒකට මිලක් නැහැ. දැන් මේකට මිලක් තියෙනවා. ආ. ඔකට මිලක් තියෙනවා. ඔව්. මේක හින්නේ එතකොට. ආ. ඉතින් මේකට කොහෙද තියෙන්නේ? අනික තමයි ගස් ටික පිළිවෙලකට හදාගන්න. හදාගන්න. දැන් මේක බඳින්නේ බැලන්නේ. ඔව්. ඊට තව දෙයක් තියෙනවා. මේක වේලන්න ඕනේ මද පවු. ඔව් නේ. ඔව්. අනන්නේ ඉරෙලියට දාන්නත් බෑ නේ. අර රසනේ තියෙන ඉරුවෙලියට දාන්නත් බෑ. මේ විදිහට හෙවණක තමයි වේලන්න ඕනේ. ආ එහෙනම් අර පවනේ. ඔයගොල්ලෝ දන්නවා තේ වලටත් ඒ ප්‍රශ්නේ තියෙනවා තේ වගාවත් අපි පවණේ තමයි වේලගන්නේ ඉතින් මේකත් ඒ විදිහට තමයි මේ ලනු මැස්ස මද බවරට දාලා දෙන්නේ මේක මේ විදිහට දවස් කීයක් විතර වේල ගන්නවද ඔබ දැන් සර්කේට් එකේ ඔව් සතිය සතියක් තියෙනවා හොඳට වේල් ලයිනවා නේ මේ වේල් වල බෑ මාතේ කපනවා කපනවා කියන්නේ දෙතර කපනවා ආ දෙතර ආ අනුවන් කොමකටද මේ මාත්‍රේ දිව ගියන්නේ ඔය. කොහමදෝ කිලෝ ගියත් උන කපන දෙතේ ඉන්නේ. ආ. වෙලෙන්ද කපනවා. වෙලෙන්ද කපනවා. දැන් අපේ නියම වෙපුවට. ආ. ඒගොල්ල ලෝඩ් එක කපනවනේ කිලෝ 4500. ඔව්. ඒවලින් කැපෙන්නේ. ඒගොල්ලෙන් කැපෙන්නේ නෑනේ. ඒවලින් කැපෙන්නේ. ඔකේ තිරට පටවන්නේ නේ. කරන්නේ. දැන් මේ ගහනනම් මේ දුන්නානේ. ආ.
දැන් ආණ්ඩුවෙන් නැද්ද මම මේ ඕක කුරුදු වලට ඒ කියන්නේ ගන්න වැඩ පිළිලා නැද්ද දැන් අපි පෞද්ගලික වෙලෙන්නොත් දෙන්නේ දෙවසර වෙන්නේ වැඩේ කියන්නේ ආණ්ඩුවෙන් ගන්න අපිට ඔව් දැන් අපි කඩ 10කට ගියොත් එහෙම කඩ 10 ගණන් 10ක් නේ දැන් ආණ්ඩුවෙන් එහෙම වැඩ පිළිලක් නැද්ද ස්ථිර මිලක් දීලා එහෙම නෑ නේ ස්ථිර මිලක් දෙනවා කියලා ප්‍රතිකර්ම අමාත්‍යාංශයෙන් කොයි තරම් කොයි තරම් කියන්නේ අවුරුදු ගාන කිසි කෙනෙක් දෙනවා ස්ථිර මිලක් එකව දෙන්නේ නෑ ආ ඒක දෙන්නේ නෑ वीडियो बलन वाला तीरण प्रायोगिक तत्व मुकद अपनायन कृषिकर्म डिपार्टेंट नीलधारी मेक बलन योग कृषिकर्म अमात्यांश नीलधारी मेक बलन प्रायोगिक तत्वोलोकूल चक्र लेकिन पमन सीमाकर भूमि सामान्य जनता मे योगे असर मिनसुटे अनवा अभी इतने दंतम प्रश्न करना डैंग मे वीडियो बलन බලන ඔයාලා හැමෝම මේක දැනුවත් වෙන්න ඕනේ මේක තමයි ඇත්ත தත්ති මේකේ මුදල් එතකොට කවුද ගන්නෙ අතරමැදියා තමයි ගන්නෙ දන්නේ අපේ නෙවෙයි නෙවෙයි නේ ඉතින් ඒ නිසා දැන් මේ බලන්න මේ මිනිස්සු දුක් විඳින මේක සාමාන්‍ය සාමාන්‍යයෙන් ගහක් කැපුවොත් ඒ ගහ දවසේ අනිවාර්යයෙන් සුද්ධ වෙන්න ඕනේ වැඩ නිම වෙන්න ඕනේ ඒ කියන්නේ ආය යකු හිට වෙනකන් තියන්න බෑ බෑ ඒ කියන්නේ මොකද වේලුනොත් ගහ ගලවන්න බෑ ආ ඒ වගේ ප්‍රශ්නක් තියෙනවා ගස් ටික කපානහත් ඒ දිනම ඒ විදිහටම ප්‍රමාණවත්ව යන්න ඕන ආ ඉතින් ඒ අතරතුරේදී රෑ වෙලාවක් කියන්න බෑ 11 12 එක ඊයේ පාන්දරේ ඩිපාර්ට්මන්ට් උට ඒ නියම දැක්කනම් 2000 2000 ගෙන හැමදාම මේ මාරෙට් එක දෙන්න පුළුවන්. ඒ රේට් එක දෙන්න ඕනනේ. ඉතින් ඒ රේට් එක දැන් මේ මාමල නැන්දලා කියන විදිහට මිල වෙනස් වෙනවනේ. එතකොට 2000 නම් 2000 නෙවෙයිනේ බෙලෙන්ද ගන්න 1500 නේ. ඔව්. අර යන්නේ දෙනවා කියලා බැලුවා. ඒක ගාන කියන්නේ. කියන්නේ නේ. අපේ නෙමෙයි ඇරෙයි. අයිති වාය නෙවෙයි. කියන්නේ. ඉතින් එම්නම් ඒක වහාම වෙනස් වෙන්න මේ රජයේ ආයතන වග කියන්න ඕන මේකට නියම මිල ඒ ප්‍රමිතිගත කරපු මිල එහෙම නැත්නම් තක්සේරු කරපු මිල ලබා දෙන්න රජයේ මේවා මිල දී ගන්න වැඩ පිළිලක් හදන්න ඕන දැන් පිටරටවල වල ගත්තාම කෙන්‍යාවේ ගත්තොත් තේ කර්මාන්තයට අදාළ සියලු දේකොල කෙන්‍යානු රජයේ තමයි මිල දී ගන්න. ඒකට ඔප්ෂන් එක දෙන්නේ කෙන්‍යානු රජයේ. එතකොට ඒකයි ඒගොල්ලෝ මිල පාලනය කරමින් පවත්වාගෙන යනවා. හැමදාම ඒගොල්ලන්ගේ මිල නොවැටී තියෙනවා. අද කෙන්‍යාව ඉන්න තැනයි ලංකාව ඉන්න තැනයි බලන්නකෝ තේ කර්මාන්තේ. දැන් මේ වගාවන් වලටත් ඒ සෝචනීය ඉරණම තමයි වෙලා තියෙන්නේ. තේ කර්මාන්තයේ ලංකාව දෙවෙනි තුන්වෙනි ස්ථානයේ හිටපු අපි අද වෙනකොට තේ කර්මාන්තේ කොතනද? අපි 10 වෙනි තැනටත් එහා ගිහිල්ලා කෙන්‍යාව ඊටත් එහා තිබුණු පසු කාලීන තේ වගා කරපු රට අද වෙනකොට ලෝකයේ හොඳම කල්පේ නිෂ්පාදකය. ඉතින් ඔයගොල්ලන්ට මේවා කියනකොට අපටත් පොඩි මේ රට වෙනුවෙන් කැක්කුමක් තියෙනවා. මේ වැඩ කරන මිනිස්සු වෙනුවෙන් කැක්කුමක් තියෙනවා. ඒකයි මේ තොරතුරු වලට කියන්නේ. පිළිතරම් කරන්නේ. හොඳයි මාමේ අපි බලමු උත්සාහ කරමු ඉතින් මේවා ඉස්සරහට අපේ අලුත් පරම්පරාවට දැනුවත් වෙලා අපි වැඩ කරන ජනතාවගේ රටක් බවට මේ රටපත් කරගන්න ඕනේ. ඉතින් ඒ සඳහා තමයි අපි මේ කැපකිරීම සියලු කැපකිරීම වේසමහන්සියම් කරන්නේ. එමනම් මාමට දැන්දට ගොඩක් ස්තුතියි. තොරතුරු ලබා දුන්නට. මේව පෙන්නලා මේව කොරුවෙන්නේ ගණන් ඒ සීමිත තියෙනවනම් අපිට තාක්ෂයක් තියෙනවා. ඔය නෑ නෑ ආවන ආටි ආටි මාතේන මම मध्यस्थान තේ මිලදී ගැනීම මධ්‍යස්ථාන රජයේ නැහැ. කුරුදු වගාවටත් එහෙම නැහැ. ඉතින් මේවා අපි දන්නවා මේ ප්‍රශ්නාර්ථයක් අපිට ඉතිරි වෙලා තියෙන මේ හැම කාරණයකටම උත්තර හොයාගන්න පුළුවන්. ඉතින් ඒකට තමයි මේ අපි මහජන නියෝජිතයින්, පළාත් පාලන නියෝජිතයින්, වැඩ කරන ජනතාවගේ බදු මුදල් වලින් පඩි ගන්න රජයේ නිලධාරීන් ඉන්නේ එතෙන්ට. අන්න ඒ අයට තමයි මම මේ ආමන්ත්‍රණය කරන්නේ. ඉතින් ඒ නිසා මේවට උත්තර තියෙනවා අපි ළඟ. ඒ උත්තර අපි හොයාගමු. හොඳයි මාමේ නැන්දේ නම් ගොඩාක් ස්තුතියි.
ඔබලන්ට දෙයන්නේ පිටයි තුරුන්ගේ ආශිර්වාදය ලැබේවා දිගටම වැඩ ටික කරගෙන යන්න වීඩියෝ කරපු හර්ස ඔයාලට ගොඩක් ස්තුතියි අපි ආයෙත් දවසක හම්බෙමු ඔයාලත් අපේ channel එක දිගටම නරඹන්න මේ වගේ වටිනා වීඩියෝ වටිනා අදහස් ඔයගොල්ලන්ට තිලින කරනවා තවත් ඉස්සරහට හොඳයි එහෙනම් ගිහලා එන්න හැමෝටම සුබනාගතයි මේ වීඩියෝෙන් ඔයාලගේ දැනුමට යමක් එකතු වුණා නම් ඒ අපට මහත් සතුටක් ඒ වගේම තවත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අපගේ අලුත්ම වීඩියෝ ඔබ ළඟට එසෙනින් ගෙන්නා ගැනීමට ඒ ළඟ තියෙන bell icon එකත් click කරන්න.